Jude Pereira, Obe Rupial Million Neke Prashne. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ උපසභාපතිවරයෙකු ලෙස ක්‍රියා කළේ මින් කවුද? A. සරත් ගුණපාල B. මොහාන් මුණසිංහ C. ක්‍රිස්ටොෆර් වීරමන්ත්‍රී D. රංග ඩයස් රංග ඩයස් කියන කී පිළිතුර මට බැහැර කරන්න පුළුවන්. එතකොට මේක චන්දන මහත්මයා මේ මගේ මේ මතකයේ රැඳිලා තියෙන දෙයක් පිළිබඳ ගැටලුවක්. ඒ කියන්නේ මට මෙතන මේ මේවා මොනවාද පුංචි පුංචි හේතු හොයාගෙන මේ ගොල්ලෝ අයින් කරන්න විදිහක් නැහැ. නමුත් මට මේ මේ මෙන්න මේ ප්‍රශ්නෙත් එක්ක මට සරත් ගුණපාල කියන නම තමයි මේ මේ උත්තර හතරත් එක්ක දැක්කහම මට ඔළුවට එන්නේ. එතකොට මේ මම කියවලා තියෙන යම් කිසි දෙයක පුතියන පොඩි මතකයක්. ඉතින් අර ලයිෆ් ලයින් උත් ඕනේ. ඉස්සරහට යන්නත් ඕනේ. අර කලින් චන්ද මහත්මයා මතක දැන 70යි ප්‍රශ්න දී කිව්වා මට මේක සෙල්ලම් කරන්න ඕනේ කියලා. ගේම් එක ප්ලේ කරන්න ඕනේ. ඔව්. ගේම් එක ප්ලේ කරන්න ඕනේ. ස්විච් අවස්ථාවට යම්. ඔය ප්‍රශ්නේ ස්විච් කරනවා. ඔව්. ස්ථිරයිද? ස්ථිරයි. ප්‍රශ්නේ ස්විච් කරනවා. ඔබ උත්තරේ විදියට දුන්නා නම් මොකක්ද දෙන උත්තරේ? අපි කියමු නිකන් දැන් අපි මේක නිකන් උත්තරේ කියන්නේ. ඔව්. අපි නිකන් කිමු මොහන් මුණසිංහ කියලා. මන්ද. ඔබ මොහන් මුණසිංහ කියන පිළිතුර දුන්නා නම් හරි. එහෙමනම් අපි ස්විච් කරමු. ජොනි ඩෙප් රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් නොවන්නේ මේ අතරින් කුමක්ද? 1 million A. Sweetney Todd B. Charlie and the Chocolate Factory C. Finding Neverland D. The Mask මෙතනදී Sweetney Todd කියන්නේ Johnny Depp රංගනයෙන් දායක වූ චිත්‍රපටයක්. චාලින්ද චොක්ලට් ෆැක්ටරි අපි හැම පොඩි කවුරුත් හැමෝම දන්නවා. කොහොම විකාශනයක් වෙනවා නිතරම වගේ රූපවාහිනියෙන් ජොනි ඩෙප්. ෆයින්ඩින් නෙවර්ලෑන්ඩ් උත් ජොනි ඩෙප් දායක වෙන්නේ. ද මාස්ක් කියන චිත්‍රපටියේ මම නිවැරදි නම් මාස්ක් ජිම් කේරි. මාස්ක් චිත්‍රපටය නඟපන්නේ ජිම් කේරි. මාස්ක් චිත්‍රපටියේ මේ ස්වීනි ටොඩ් වෙනුවෙන් ජොනි ඩෙප්ට හම්බ වුණා ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක්. මං හිතන්නේ ජොනි ඩෙප්ට හම්බෙච්ච එකම ගෝල්ඩන් ග්ලෝබ් ඔව් එකම සම්මානය ඒක. ඊට පස්සේ මාස්ක් චිත්‍රපටයේදී ජිම් කේරිට යාට ඇකඩමි නොමිනේෂන් එකක් ආවා. ඒ කියන්නේ ජොනි ඩෙප්ටවත් කවුද අපි ජිම් කේරිටවත් මේ ඇකඩමි හම්බෙලා නැහැ. ජොනි ඩෙප්ට තුන් පාරක්ද කොහෙද නොමිනේට්ලා තියෙනවා. මෙයාත් එහෙමයි. නමුත් හම්බුන්නේ නැහැ. එයාට මාස්ක් එකකටත් හම්බුනේ නැවට මොකක් හරි මට මතක ඇටිද ගෝල්ඩන් ග්ලෝබ් එක. ඉතින් මම පිළිතුරු දෙනවා ද මාස්ක්. One million. Final answer. Final answer ද මාස්ක්. ජිම් කේරිගේ තියෙන හාස්‍ය වෙන කිසිම නළුවෙක්ට අනුකරණය කරන්න බෑ. ඒ කියන්නේ අපි සාමාන්‍ය විචාරකයෝ හඳුන්වනවා ජිම් කේරි අකඩමි සම්මානයක් නොලැබුණු ඉත
ඉතාම විශිෂ්ට හාස්‍ය රංගන ශිල්පියෙක් කියලා. එතකොට මේක මම මතක හැටියට මේක චන්දන මාගේ මට මතක හැටියට 2000 හරි ඔන්න ඔය ගණන් වල ඒ කියන්නේ 1900 අගභාගයේ හෝ 2000 මුල මේ 2012 ඔය වගේ මුල එකක මේවා කරපු එකක් අනුගාන අගභාගයේ වෙන්නේ 94 ආ ඔව් ඔබ දැන් රුපියල් මිලියන් එකක් දිනා ගන්නවා